මාතර පිටබැද්දර දන්කොළු ප්‍රදේශයේ පවත්වාගෙන යන අනාරක්ෂිත ගල් කුරියකට එරෙහිව එම ස්ථානයේ ඉදිරිපිටදී රාජවත්ත ප්‍රදේශයේ ගම්වාසීන් එක්ව විරෝධතාවයක නිරත වුණා. එම උද්ඝෝෂණය පැවති ස්ථානයට අදාළ ගල් කුරිය හිමිකරු වන ඒ කළු ආරච්චි මහතා පැමිණි අතර එෙහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. දන්කුළු ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන යන මෙම ගල්වල හිත්වෙන් එම ප්‍රදේශයේ ගම්වාසීන් දැඩි පීඩාවට පත්ව ඇති අතර මෙම ගල්වලින් පුපුරවා හැරෙන ගල් කැබලි තම නිවෙස් මතට වැටීමෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පාර තියෙන මහ වැව් බන්ටයක් වගේ සම්පූර්ණම හාරල යටටම ඔබතුමා බලා ගන්න නැහැ ඒක අපි මේ විරෝධයක් කරන මේ ගල්මෝල මෙතනින් අවදාන මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් උළු කට පවා කුඩු වෙලා ගල් කැලි වැටිලා මං කියන්නේ මේ බලධාරි මේක කරන්න ඕන නීති හරියට එපමණයි මට කියන්න තියෙන්නේ. එමෙන්ම ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගල්කොරියට අයත් ටිප රට නිරන්තරයෙන් දහවණේ කිරීම හේතුවෙන් මෑතකදී කාපට් අතුර සංවර්ධනය කරන ලද පිටපැත්තේ සිට රාජවත්ත දක්වා මාර්ගයේද මේවන විට අබලන් තත්වයට පත්ව ඇති බවයි. බර වාහන ගමන් කිරීම නිසා පාර වගේම මේ පාර පටන් ගැන්මේ තියෙන අවුරුදු 80කට වැඩිය පැරණි පාලම දැඩි අවදානමක තියෙන්නේ. මේ ගල්මෝල තවදුරටත් පවත්වාගෙන ගියොත් අනිවාර්යයෙන්ම තව අවුරුදු 4ක් 5ක් කාලයක් ඇතුළත නාය යෑමේ දැඩි අවදානමක් තියෙනවා. මම ඉල්ලා සිටිනවා වග කිව යුතු රජයේ ආයතන විශේෂයෙන්ම පරිසර අධිකාරිය භූවිද්‍යා කාර්යාංශය දැඩි අවධානය යොමු කරලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න කියලා. ඇත්තටම කියන්න තියෙන්නේ මේ ගල්මෝලෙන් අපිට සෑහෙන කරදරයි. මේ ගල්මෝල අපිට නතර කරලා දෙන්න කියලා තමයි මේ පාටාම දෙපැත්ත කොට කළත් නෑ. ඒත් මෙයාගේ මේ බර වාහන ධාවනය කළා දැනට මේ පාර කඩලා දාලා තියෙන අපිට මේ සාධාරණයක් ඉෂ්ට කළ දෙන්න කියලා. කෙසේ වෙතත් ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් මුහුණ දී ඇති මෙම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි. අපේ පාර අපට දෙන්න. අපේ පාර අපට දෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.